මේකදී මම කරන්න පුතේ මේ නව පන්ති ආරම්භය ගැන ඔයාලව දැනුවත් කිරීමක්. කෑගල්ලට, කුරුණෑගලට, නුවරට සහ නුගේගොඩට පන්ති ආරම්භ කරනවා වගේම පුතේ අපේ ඕන්ලයින් ක්ලාස් එක හරහා පුතේ මුළු ලංකාවේ සෑම දරුවෙකුට මේ දවස්වල සම්බන්ධ වෙන්න පුළුවන්. අයිබෝවන් ආබෘතු වේ පුතේ. ඔන්න මේ වීඩියෝ එක කරන්නේ මේ දවස්වල විශේෂයෙන්ම අපි කතා බහ කරන කොට්ටාසියක් වෙනුවෙන්. තවත් සරලව කියනවා නම් ඊයේ පෙරේදා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඇවිල්ලා දැන් ඉතින් අර පොළවට අඩි කීපයක් උඩින් යන්න අපේ 2024 උසස් පෙළ කරන දුවල පුතාලා වෙනුවෙන්. ඉතින් දුවේ පුතේ ඔන්න ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලපු දෙයක්. ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙච්ච දෙයක්. 2024 වෙනුවෙන් නව කණ්ඩායමක් ආරම්භ කිරීමක්. පුතේ මේ පන්තිය එහෙම නැත්නම් මේ වීඩියෝ එක ගොඩක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි පුතේ. මේ වීඩියෝ එකට අදාළව එහෙම නැත්නම් ඔයාලගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධව පුතේ ලොකු විශ්ලේෂණයක් කරලා ඒ ප්‍රතිඵල වලින් ඔබ ගත යුතු දේ නොගත යුතු දේවල් මොනවද කියලා අපි පන්තියේදී පුතේ හොඳින් කතා බහ කරනවා. මේකදී මම කරන්න පුතේ මේ නව පන්ති ආරම්භය ගැන ඔයාලව දැනුවත් කිරීමක්. හරි. මේ වීඩියෝ එක ඇසිය යුතු කොට්ටාෂ දෙකක් තියෙනවා. පළවෙනි කොට්ටාෂය පුතේ මුල ඉඳන්ම උසස් පෙළ කරන්නට බලාපොරොත්තු වෙලා ඔබ උසස් පෙළ පන්ති ගියා. නමුත් ඒ අතරතුරදී තමයි පුතේ ගියවතාවේ උසස් පෙළ ප්‍රතිඵල ආවේ. ඒ ප්‍රතිඵලත් එක්ක ඔබ දන්නවා පුතේ අපේ පන්තියේ මෙන්න මේ විදිහට ලංකාවේ දිස්ත්‍රික්ක 12ක පුතේ පළවෙනියෝ වාර්තා වුණා. අර ෆොටෝ එකත් සමහර වෙලාවට දකින්න ඇති. බදුල්ලෙන් ඓලන්ඩ් 3rd, හරි කියන්නේ සිංහල මීඩියම් වලින් ඓලන්ඩ් 1st, ගාල්ලෙන්, කළුතරෙන්, කළුතරෙන් කුරුණෑගල, අනුරාධපුරයේ මාතර, පුත්තලම මාතලේ නුවරඑළිය, පොළොන්නරුව, මොනරාගල වගේ ලංකාවේ දිස්ත්‍රික්ක 12ක පළවෙනියෝ අපේ ප්‍රතිපල අපේ පන්තියෙන් වාර්තා වුණා. පළවෙනියෝ විතරක් නෙමෙයි. දිස්ත්‍රික්කේ මුල් 10 ඇතුළත 70ක් වාර්තා වෙනවා. පුතේ, ගිය වතාවේ ෆිසික්ස් වලට සී සාමාර්ථ තිබිලා මේ වතාවේ ෆිසික්ස් වලට ඒ සාමාර්ථ වෙන දරුවෝ 50කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. පුතේ භෞතික විද්‍යාවට ඒ සාමාර්ථ 500ක වගේ ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේසා ප්‍රතිඵලයක් ආවහම පස්සේ සමහර දරුවන්ට ඇත්තටම අවශ්‍ය වුණා පුතේ අපේ පන්තිවලට අලුතෙන් සම්බන්ධ වෙන්න. අඩුම තරමේ එක දවසක් හරි පන්තියට ඇවිල්ලා බලන්න හරි අවශ්‍යතාවය ඇති වුණා. නමුත් ඒ දරුවෝ යන පන්තිවලින් අපේ පන්තියට එද්දී සමහර කොටස්වල ඔවුන්ට මිස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඔය වගේ ඉෂුව එකක් මේ දරුවන්ට පෙනුණා. ඉතින් අන්න ඒක නිසා අර පොඩ්ඩක් අලුතෙන්ම පන්තියකට එන්නට තිබ්බනම් හොඳයි කියන මතයේ ඉඳන් මේ පන්තිය මාරු කරලා එන්නේ නැතුව හිටපු දරුවෝ පිරිසක් ඉන්නවා සැලකිය යුතු ප්‍රමාණයක්. ඔන්න ඒ දරුවන්ට එක අවස්ථාවක් හම්බ වෙනවා නැවත වතාවක් පුතේ අපේ පන්තියට ඔබට අවශ්‍ය නම් බලන්නට පුළුවන්. ඇවිල්ලා බලන්නට පුළුවන් වන අවස්ථාව. ඒ එක කොට්ටාසියක්. තවත් දරුවෝ පිරිසක් ඉන්නවා නැවුම් වශයෙන් ඒ ලෙවල් කරන්ට සූදානම් වෙන. ඒ මොන වගේද? පළවෙනි කොට්ටාෂය. තමන් බලාපොරොත්තු තිබුණා එලෙවස් කරන්න සයන්ස් වලින්. නමුත් ඒකට ඔබට හොඳ ප්‍රතිඵලයක් එයි කියලා විශ්වාසයකුත් තිබුණා. නමුත් ඉතින් බැරි වෙලා හරි ආවේ නැති වුණොත් මට සයන්ස් ක්ලාස් ගිහිල්ලා අන්තිමේට බැරි වුණොත් ලැජ්ජයිනේ වගේ කියලා අන්න එහෙම හිතපු පිරිසක් හිටියා. දෙවෙනි පිරිස තමයි පුතේ තමන්ට රිසර්ස් නැති වෙයි කියලා හිතලා ආත්ම විශ්වාසයක් නැතුව හරි ගෙදරට වෙලා හිටියා. නමුත් හොඳ ප්‍රතිඵලයක් ආවා. තුන්වෙනි පිරිස තමයි කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. නමුත් හොඳම ප්‍රතිඵලයක් පුතේ ආවා. හතරවෙනි කොට්ටාෂය තමයි එයාලා දන්නවා රිසල්ට් එනවයි කියලා. නමුත් ඒ දරුව දන්නෙත් නෑ, ඒ දරුවන්ගේ දෙමව්පියෝ දන්නෙත් නෑ උසස් පෙළ විද්‍යා විෂය ධාරාවන් වලට ඕ ලෙවල් වල ඉවර වෙච්ච දවසේ ඉඳන්ම ළමයි සූදානම් වෙනවා කියන එක. ඉතින් ඔන්න ඔය කැටගරීස් වල දරුවෝ දන්නේ නැහැ මේ එලෙවල් පන්ති මුල ඉඳන් ආරම්භ වෙනවා, එහෙම නැත්නම් මුල ඉඳන් සම්බන්ධ වෙනවා එකේ වැදගත්කම. අන්න ඕක හින්දාම පුතේ මොකද වෙන්නේ? ඒ දරුවෝ පන්ති සහභාගි වෙන්නේ නැහැ. ඔන්න ඒ දුවල පුතාලටත් අවස්ථාව ලබා දෙනවා, එහෙම නැත්නම් අවස්ථාව හම්බ වෙනවා A to Z විෂය නිර්දේශය ඉගෙන ගන්නට ආරම්භකම වශයෙන්. හැබැයි පුතේ ඉතින් පොඩි කතාවක් කියන්න තියෙනවා. දැන් ඉතින් අපි මාස 5ක් විතර පුතේ A levels කරලා
එතකොට ඔබේ යම්කිසි ප්‍රමාදයක් තියෙනවා. ඒකට ඔබ පොඩ්ඩක් බය විය යුතුයි ඇත්තම. එහෙම බය වුණාට බය වෙන්න එපා පුතේ. අපි ඒකෙන් බේර ගන්නවා කොහොම හරි. හරි මේ ආරම්භ කරන මේ අලුත්ම පන්ති වලින් අපි කොහොම හරි කරලා සාමාන්‍යයෙන් මාස 4ක් 5ක් විතර අවසාන වෙද්දි පුතේ අපි ඔයාලවයි අපේ මුලින් ඉඳන් පන්ති සම්බන්ධ වෙච්ච කට්ටියවයි දෙගොල්ලොම එකම මට්ටමකට අරගෙන ගිහිල්ලා විභාගය වෙනුවෙන් ඊට පස්සේ පුතේ අපි ඔයාලව කෙලින්ම අරගෙන යනවා. සරලව කියන්න පුතේ මේ කතාව මම සාමාන්‍යයෙන් කිසිම නගරයක් තුල පන්ති ගණනාවක් කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව පුතේ මම මේ වෙනුවට මම භාවිතා කරන සංකල්පය තමයි කරන පන්තිය ඉතාමත්ම හොඳින් උපරිම ගැඹුරෙන් උපරිම වේලාවක් අරගෙන උපරිම කාර්යක්ෂමව දරුවාව විභාග ජයග්‍රහණය දක්වාම පුතේ අරගෙන යන එක. නමුත් ඉතින් මේ විදිහට අපි ආරම්භයක් ගන්නවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පුතේ මාස 4ක් 5ක් යද්දී කොහොම හරි ඔබේ පළවෙනි කණ්ඩායම සහ දෙවෙනි කණ්ඩායම් දෙක එකම මට්ටමකට අරගෙන එන්න අපි ගොඩාක් මහන්සි වෙලා උත්සාහ කරනවා. බය වෙන්නට එපා. ඉතින් ඔයාලගේ අනිත් යාළුවෝ සතියේට පැය 4ක් විතර වැඩ කරද්දි පුතේ ඔයාලට සතියේට පැය 6ක් විතර වගේ වැඩ කරන්න වෙයි. බය වෙන්න එපා. මම මේක හිමින් සැරේ ඇඟට පතර නොදැනෙන විදිහට ලස්සනට පුතේ වැඩ ටික කරලා දෙන්නම්. ඉතින් ඔයාලගේ අවශ්‍යතාවය තමයි පුතේ මුල් දවසේ ඉඳන්ම හරි විදිහටම පන්තියට සම්බන්ධ වෙන එක. මම පන්ති පැවැත්වෙන දිනයන් ඒ දේවල් ටිකක් කියන්නම් පුතේ. අපි මුලින්ම ආරම්භ කරනවා පුතේ නොවැම්බර් 30 වෙනිදා බදාදා දවසේ උදේ 8ට නුගේගොඩ සියොකෙම් ආයතනයේ පන්තිය නුගේගොඩ සියොකෙම් ආයතනයේ මේ ආරම්භ කරන පන්තිය පුතේ 2024 මම නුගේගොඩට පය තබපු එහෙම නැත්නම් නුගේගොඩ ක්ලාස් එකකට පය තබපු ජීවිතේ පළවෙනි අවස්ථාව. ඉතින් අද වෙද්දිම පුතේ නගරේ සී ග්‍රේම ජනප්‍රිය වෙන ඒ වගේම නගරේ බුද්ධිමත්ම දරුවෝ පිරිසක් එකතු වෙලා ඉන්න හරි නගරේ වැඩිපුරම වැඩ කරන පන්තිය බවට පත් වෙලා තියෙනවා. මම හිතනවා පුතේ ඒ පන්තියේ තවත් පිම්මක් හරි අපිට මේ විදිහට සාර්ථකව ආරම්භ කරන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම පුතේ මම බලාපොරොත්තු වෙනවා අපේ පරණ පන්තිවලට සම්බන්ධ වෙලා ඉන්න කියන්නේ දැනට මේ පළවෙනි කණ්ඩායමේ ඉන්න සියලුම දරුවෝ හරි තමන්ගේ යාළුවන් මේ සම්බන්ධව දැනුවත් කරයි කියන එක. එහෙනම් මෙන්න මේ විදිහට තමයි පුතේ දෙවෙනි කණ්ඩායම ආරම්භ වෙන්නේ 30 වෙනිදා බදාදා 8 සිට 11:30 දක්වා. ඒ වගේම එදා හවස අපි 12:00 සිට පැවැත්වෙනවා පුතේ අපේ පළවෙනි කණ්ඩායමේ පන්තිය. ඒ පළවෙනි කණ්ඩායමේ පන්තිය අපි මේ වෙද්දි පුතේ ප්‍රක්ෂිප්ත සම්බන්ධව ගැටළු විසඳමින් තමයි ඉන්නේ. හරි ඉතින් ඔන්න අපේ නුගේගොඩ දරුවෝ. ඒ වගේම අපි දෙවනිදා කුරුණෑගල YMBA ආයතනයේදී පුතේ පන්ති ආරම්භ කරනවා සිකුරාදා පස්වරු 12:30ට. 12:30 ඉඳන් අපි 4:30 විතර වගේ වෙනකම් එදා දවසේ පුතේ පන්තිය පවත්වන්නට බලාපොරොත්තු වෙනවා සිකුරාදා දවසේ. ඒ වගේම අපේ පළවෙනි කණ්ඩායමේ දරුවෝ සම්බන්ධ විය යුතුයි සිකුරාදා උදෑසන 7:00ට එයාලගේ සාමාන්‍ය පන්තියට. මේ තියෙන්නේ පුතේ නව කණ්ඩායම තමයි සිකුරාදා හවස්වරුවේ තියෙන්නේ. ඒ වගේම මෙන්න අපේ ඔන්ලයින් දරුවෝ වෙනුවෙන් ලංකාව පුරා ඔන්ලයින් දරුවෝ වෙනුවෙන් සිද්ධ වෙන වැඩකටයුත්ත දෙසැම්බර් 8 දෙවෙනිදා දවසේ පුතේ රාත්‍රී 8 ඉඳන් අපි එදා දවසේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ ඔබට යම්කිසි ඉන්ට්‍රඩක්ෂන් එකක් තමයි පුතේ ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ කොහොමද මේ වැඩ කටයුතු වෙන්නේ? ඒ කියන්නේ ඔබට වීඩියෝස් බලන්නද තියෙන්නේ? එහෙම නැත්නම් ලයිව් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඔබේ කොහොමද හෝම්වර්ක්ස් චෙක් කරන්නේ? ඔබේ කොහොමද පේපර්ස් බලන්නේ? ඒ වගේම ඔයාලට පුතේ මේකට සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ අපේ evings.lk වෙබ්සයිට් එකෙන්. ඒ වගේම පුතේ අපේ මයි ගයිඩර්ස් වෙබ්සයිට් එකෙන් ඔන්න ඔය විදිහට පුතේ හරි ඒ වෙබ්සයිට්ස් දෙකකින් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද ඔබට වෙබිනා මීටින්ස් තියෙන්නේ? අපි ඔබේ ඔබේ ප්‍රශ්නවලට ඒ වෙලාවේ රෙස්පොන්සස් දෙනවද? ඒ වගේ හැම දෙයක්ම පුතේ අපි කතා බහ කරනවා මෙදා දවසේ පන්ති ආරම්භ කරද්දී. ඊට පස්සේ පුතේ
හරි අපි 6 වෙනිදා මහනුවර IMS ආයතනයේ පන්ති ආරම්භ කරනවා පෙරවරු 7:00ට සාමාන්‍යයෙන් පෙරවරු 7:08 වගේ වෙද්දි පුතේ අපි පන්ති ආරම්භ කරනවා ඊට වගේම Apex ආයතනයේ පන්ති ආරම්භ කරනවා එදා දවසේම ඒ කියන්නේ පුතේ අඟහරුවාදා 6 වෙනි අඟහරුවාදාම පස්වරු 1ට ආරම්භ කරනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුතේ අපේ අලුත් පන්ති ආරම්භ කරන්නේ එතකොට මෙන්න කෑගල්ලට ගුරුනෑගලට නුවරට සහ නුගේගොඩට පන්ති ආරම්භ කරනවා වගේම පුතේ අපේ ඕල්ලයිලන් ක්ලාස් එක හරහා පුතේ මුළු ලංකාවේ සෑම දරුවෙකුට මේ දා දවසේ සම්බන්ධ වෙන්න පුළුවන් එදා දවසේ ඔබ සම්බන්ධ වීමට අදාළ ඔබේ වෙබිනා ලින්ක් එකක් පුතේ අපි අපේ Telegram channels වලට ලබා දෙනවා මේ අපේ Telegram channels වල ලින්ක් එක මේ වීඩියෝ එකේ පල්ලෙහා අරි පළවෙනි කමෙන්ට් එකේ ඒ වගේම description එකේ අපි ඇතුළත් කරනවා අපේ Telegram වල link එක. එතකොට ඔබ ඒව හරහා සම්බන්ධ වෙලා ඉන්න. එතකොට පුළුවන් පුතේ හරි ඔබට මේ meeting එකට සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා කතා බහ කරන්න. ඉතින් දුවේ පුතේ ඔන්න කාලාන්තරයක් දිස්සේ චුටි කාලේ ඉඳන් ඔබ හිතපු ඔබේ දොස්තර කෙනෙක් වෙන හීනය, ඉංජිනේර කෙනෙක් වෙන හීනය, එමත් නැත්නම් සමාජයේ හොඳම තලයකට ළඟාවන සිහිනයේ අතාරතයක් කරගන්න කඩේම තමයි මේ තියෙන්නේ මේ ප්‍රතිඵලය ගැන අපි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පුතේ කතා බහ කළ යුතු දේවල් මෙන්න මේ දවසේදී අපි හොඳට කතා බහ කරමු ඔන්ලයින් දරුවෝ ඒ වගේම පුතේ ආයතන වලට ෆිසිකලි යන දරුවෝ මේ දවස්වලදී සම්බන්ධ වෙන්න පුතේ අපි වැඩි විස්තර හොඳින් කතා බහ කරලා හරි ඔයාලගේ මේ ජීවිතේ යම් කිසි පොඩි ප්‍රමාදයක් වෙලා තියෙනවා ඒ ප්‍රමාදය ඔයාලගේ අනාගතයට බල නොපාන විදිහට අපි මේ වැඩ කටයුත්ත කරගෙන යමු හරි එහෙමනම් පුතේ මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම් මම එහෙමනම් ඔයාලට කියන දේ තමයි ඔබේ ජීවිතේ ඒ ඕ ලෙවල් ප්‍රතිඵලයෙන් ලබාගත් ජයග්‍රහණය සැබෑම ජයග්‍රහණයක් බවට තව තවත් තව තවත් තව තවත් ඉස්සරහට ඇරගෙන යමු එහෙමනම් ආයු